පොලිස් කියන දෙන සාදරයෙන් පිළිගන්නවා. ඉතින් සිංහදර්ම channel එක අපි දිගින් දිගටම ඝාතන කතා හැම කතා කරා. ඉතින් අදත් කතා කරන්න යන්නේ ඝාතන කතාවක් ගැන තමයි. මේ ඝාතන කතාව ගැන ඉතාමත් කෙටියෙන් කියනවා නම් එහෙම එක පැත්තකින් මද්රාවේ ඊළඟ පැත්තෙන් මේ මානසික ආතතිය. මේ දෙකම දැන් මේ ලෝකේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙකම නිසා එක පුද්ගලයෙක් ඔහුගේ ජීවිතේ ඝාතන 11ක් කරලා තියෙනවා. ඉතින් අවසානයේ ඔහුට සිද්ධ වුණ දේ මොකද? ඇයි මේ වගේ ඝාතන ඔහු කරේ? ඒ වගේම ඔහු ජීවිතුන් අතර ඉන්නවද නැද්ද? අන්න ඒ වගේ සවිස්තරාත්මක කතාවක් තමයි අපි අද ගේන්න යන්නේ සිංහදම්ම channel එකේ. මම ඉස්සෙල්ලාම කියලන්න මේරි මාගරට් කියන එක්තරා තරුණියක් ඇමරිකා මේ දේ සිද්ධ වෙන 1940 ගණන්වල හරියටම කියනවා 1947 පස්සේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ තරුණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. ඉතින් ඇයට එක ඉන්ටර්වයුව එකට යන්න කියලා එක දවසක් ගෙදරට ලියුමක් එනවා ඉන්ටර්වයුව එකට එන්න කියලා. හැබැයි ඇයට රෙඩි වෙන්න පොඩ්ඩක් පරක් වෙනවා. වහාම ඇය ගෙදරින් පිට වෙලා බස් හෝල්ට් එකට ඇවිල්ලා නවතිලා බලනවා. හැබැයි බස් එකක් පේන තෙක් මානෙක නැහැ. ඒ වෙලාවේ එක වාහනයක් එනවා තරුණයෙක් පැදගෙන. එතකොට ඒ තරුණයාට කියනවා මම මෙතනට යන්න ඕනේ ඉන්ටර්වයුව එකට. ඔයාට මාව ගිහිල්ලා දාන්න පුළුවන් එතනට කියනකොට ඒ තරුණයා කියනවා ඕකේ කියලා. මේ තරුණිය වාහනයට නැගලා තප්පර කීපයක් ගියේ නැහැ. එකපාර ඒ තරුණයේගේ පපුවට පිහින් ඇනගෙන යනවා මේ තරුණයා. ඒ තරුණය ඒ තප්පර කීපෙන් මේ ලෝකෙන් සමු ගන්නවා. ඊට පස්සේ මේ තරුණයා කෙලින්ම ඔහුගේ වාහනේ පැදගෙන යන්නේ කැලෑවක් අස්සට ගිහිල්ලා මේ තරුණයේගේ ඇඟේ කෑලි කපලා ඒවා ගස්වල එල්ලලා තියලා ඔහු එතනින් පිට වෙලා යනවා. ඉතින් මේ දේ සිද්ධ වෙලා දවස් 11කට විතර පස්සේ මේ තරුණයා යනවා චර්ච් එකට. චර්ච් එකට ගිහිල්ලා ෆාදර්ට කියනවා මම ඝාතන දෙකක් කළා. මම පාපෝච්චාරණය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ෆාදර් ඔහුව ඉඳවලා කියන ඇත්තට මොකද්ද සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ ඔහු කුඩා කාලේ ඉඳලා ඔහුගේ විස්තරේ ඒ ෆාදර්ට කියනවා. ඒ තමයි කුඩා කාලේ ඉතාමත් හොඳට ඉගෙන ගත්ත එක ළමයෙක් තමයි මේ පුද්ගලයා. ඔහුගේ නම හර්බර්ට් මුලර්. මේ හර්බර්ට් කියන කෙනා හොඳට ඉගෙනගෙන තියෙන පොඩි කාලේ ඉස්කෝලේ හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉතින් අම්මයි තාත්තයි ආඩම්බර වෙන්න ඕන එක පුතෙක් තමයි මෙයා. ඉතින් මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ ඔහුගේ හොඳම යාළුවා, ඒ කියන්නේ ඔහුත් එක්කම එකටම හිටපු යාළුවා වාහන අනතුරකින්, ඒ කියන්නේ පොඩ්ඩක් තරුණ වේට එනකොට වාහන අනතුරක් නිසා ඒ පුද්ගලයාත් ඔහුගේ හොඳම යාළුවා මේ ලෝකයෙන් සමුහරගෙන යනවා. ඒ දේ දරා ගන්න බැරුව ඔහුගේ හිතේ විශාල මානසික ආතතියක් නැත්නම් මානසික පීඩනයක් තිබිලා තිනවා. ඒ පීඩනය එක තැනකට ආවට පස්සේ තව යාළුවෙක් හම් වෙනවා. ඒ යාළුවා කියනවා මේ වගේ මානසික පීඩනයන් වලට හොඳම බෙහෙත මද්‍රව්‍ය කියලා. ඔහුට මද්‍රව්‍ය පොවන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා මේ හර්බර්ට් කියන කෙනා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වුණාට පස්සේ ඔහුගේ හිතේ එක එක දේවල් ඇහෙන්න පටන් ගන්නවා. ඔයගොල්ලෝ ධනුෂ්කේ මේ 3 කියන නම්බර් 3 කියන මූවි එක බලලා ඇති. ඒකේ සාමාන්‍යයෙන් පෙන්වන ඔහු එක එක තැන් වලට හැරිලා බලනකොට කවුරු හරි ඉඳගෙන ඔහුට කතා කරනවා වගේ, එහෙම නැත්නම් එක එක ශබ්දයන් ඇහෙනවා වගේ. අන්න ඒ වගේ ඒ 3 මූවි එක බලලා තියෙන කට්ටියට තේරෙයි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ පුද්ගලයාටත් තේරිලා තියෙන්නේ. ඊට පස්සේ ඔහු තනියම කතා කරන්න පටන් අරගෙන තිනවා. තනියම බය වෙනවා, තනියම හිණ වෙනවා. මේ වගේ දේවල් වෙනකොටම අම්මයි තාත්තයි පොඩ්ඩක් නෝට් කරනවා පුතාගේ මොන හරි වෙනස්කමක් තියෙනවා. හොඳට ඉගෙනගෙන හිටපු ළමයා දැන් ඉගෙන ගන්නෙත් නැහැ. ඒ වගේම තනියම කතා කරනවා, තනියම බය වෙනවා, තනියම හිණ වෙනවා. වහාම මනෝවෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යනවා. ඒ මනෝවෛද්‍යවරයා ඔහුගෙන සම්පූර්ණ චෙකප් එකක් කරාට පස්සේ කියනවා ඔහුට එක්තරා මානසික ලෙඩක් තියෙනවා කියලා. අන්න ඒ ලෙඩේ තමයි අර ධනුෂ්ගේ 3 මූව එකේ තියෙන අන්න ඒ ලෙඩේම තමයි ඔහුටත් ඇවිල්ලා තියෙන්නේ. මොකක් හරි තියෙනවා කියලා ඔහු හිතාගෙන ඉන්නවා. හැබැයි ඇත්තටම මෙතන එකක් නැහැ. උදාහරණයකට ඔහු හිතාගෙන මෙතන එක පුද්ගලයෙක් ඉඳගෙන ඔහුත් එක්ක කතා කරනවා කියලා. එහෙම නැත්නම් කවුරු හරි ඔහුගේ පිටිපස්සෙන් ඉඳගෙන ඔහුත් එක්ක කතා කරන විදිහට ඔහුට කටහඬ ඇහෙනවා. හැබැයි පිටිපස්සේ කවුරුත් නැහැ. අන්න ඒ වගේ මානසික ලෙඩක් තමයි මොහුට තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේ ડોක්ටර් මේ මනෝවෛද්‍යවරයා හර්බර්ට්ව තනියම ගෙනහිල්ලා කතා කරනවා. තනියම ගෙනහිල්ලා කතා කරනකොට තමයි තේරෙන්නේ හර්බර්ට් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා. ඊට පස්සේ හර්බර්ට් වහම හර්බර්ට්ගේ අම්මයි තාත්තයි පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යනවා. හැබැයි එහෙ වැඩි කාලයක් ඉන්නේ නැහැ. එහෙදලා පැනලා යනවා. ආයෙ ටික කාලයක් ගෙදරට වෙලා ඉන්නවා. ආයෙ මද්‍රව්‍ය භාවිත කරනවා. ආයෙ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙන යනවා. මේ වගේ කීප වතාවක් ගිහිලා ගෙදරින් පැනලා ඔහු එළියට ඇවිල්ලා තිනවා. ගෙදරින් පැනලා එළියට ආවට පස්සෙ මේ ශබ්දය ඇහෙන එක, එහෙම නැත්නම් කවුරු හරි ඉස්සරහා ඉන්නා වගේ පේන එක, මේ හැම දෙයක්ම ඔහුට නතර වුණේ නැහැ. ආයෙ බය ඔහු ගෙදරටම ගිහිල්ලා හැංගිලා ඉන්නවා.
ආය අම්මයි තාත්තා එකතු වෙලා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යනවා. ඉතින් මෙහෙම තමයි ඔවුන්ගේ ජීවිතය ගිහිලා තියෙන ටික කාලයක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉන්න ආයේ ගෙදරට එනවා මේ වගේ තමයි. ඊට පස්සේ තමයි හර්බර්ට්ට කල්පනා වෙලා තියෙන්නේ ඇයි මේ විදිහට මට එක එක මේ විදිහට එක එක දේවල් පේන්නේ එක එක දේවල් ඇහෙන්නේ කියලා ඔහු කල්පනා කරගෙන ගියාට පස්සේ ඔහුම හිතා ගන්නවා මේක ඇත්තටම මානසික ලඩක් ඉඳ ඔහුම හිතා ගන්නවා මේක දෙවියන් වහන්සේ විසින් ඔහුට දීලා තියෙන මොකක් හරි මෙසේජ් එකක්. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මොන හරි දෙයක් ඔහුට කියන්න යනවා කියලා ඔහුම හිතේ මවා ගන්නවා. හිතේ මවාගත්තට පස්සේ ඔහුට ඇහෙනවලු මේ හැම දෙයක්ම ඔහු ෆාදර්ට කියනවා. ඔහුට ඇහෙනවලු විශාල භූමිකම්පාවක් ඇමරිකාවට එන්න යන්නේ. අන්න ඒ භූමිකම්පාව නතර කරන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔයා මිනිස් ජීවිත 15ක් විතර බිලි දෙන්න ඕනේ කියලා ඔහුට ඇහෙනවා. ඉතින් මේ වගේ දෙයක් ඔහුට හිතුණට පස්සේ ඔහුට මේ දේ හිතට හොඳටම වදිනවා. කාවැද්දිලා යනවා. ඇත්තටම ඔහු දේව දූතයෙක් කියලා ඔහුම හිතනද මේ හැම දෙයක්ම ඔහු පාදට කියනවා. මේ විශාල භූමිකම්පාවක් ඇමරිකාවට එන්න යනවා. ඒකේ මිනිස්සු දහස් ගණන් මැරෙන්න යනවා. අන්න ඒ මිනිස්සු දහස් ගණන් මැරෙන එක නතර කරන්න ඕන නම් අවමාෂයෙන් 5 දෙනෙක් බිලි දෙන්න ඕනේ කියලා. ඉතින් මේ දේ ඔහු කල්පනා කරගෙන යනකොට තමයි ඔහුගේ ඉස්සරහෙන් එක වයසක පුද්ගලයෙක් එනවා. ඉතින් ඉස්සෙල්ලාම මොහුව බිලි දෙමු කියලා ඔහුට ලං වෙනකොටම ඒ පුද්ගලයා කියනවලේ වයසක පුද්ගලයා හර්බර්ට්ට කියනවලු මාව බිලි දෙන්න. එතකොට දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත වලට බේර ගන්න පුළුවන් කියලා ඒ පුද්ගලයා කියනවා කියලා ඔහු ෆාදර්ට කියනවා. අන්න මේ දේ පුද්ගලයාම කියපු හින්දා ඔහුව පිහින් ඇනලා මරලා ඊට පස්සේ කන්දක් ඇතුළට ගිහිල්ලා ඔහුව දාලා ආවා කියලා ඉස්සලාම පාදට කියනවා. ඒ වගේම තව ටික කාලයක් ගිහිල්ලා මේ දේ සිද්ධ වෙලා දවස් 9කින් පස්සේ ඔහු වාහනේ යනකොට එක තරුණියක් වාහනයට අත දානවා. ඇය කියනවා වාහනයට නැග්ග ගමන් ඇය කියනවා මාව මරන්න මාව බිලි දෙන්න. එහෙම බිලි දුන්නා නම් එහෙම ඔයාලට දහස් ගණන් මිනිස්සු බේර ගන්න පුළුවන් කියලා. එහෙම කියන පරක්කුට මම පිහිය අරගෙන ඇයගේ පපුවට ඇනගෙන ඇනගෙන ගියා කියලා මේ හැම දෙයක්ම ඔහු ෆාදර්ට කියනවා. ඉතින් එහෙම ෆාදර්ට කියන ගමන්ම ෆාදර් ඔහුට කියනවා මාවත් මරලා මගේ ජීවිතෙත් බිලි දෙන්න කියලා. ඊට පස්සේ ෆාදර්ටත් 6 පාරක් විතර පිහින් ඇනලා මේ හර්බර්ට් මුලින් කියන පුද්ගලයා මරලා පිට වෙලා යනවා. හැබැයි මෙතනදී ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ඔහුම හිතා ගන්නවා කවුරු හරි ඔහුගේ ඉස්සරහට ආවා නම් එහෙම ඔහුම හිතා ගන්නවා මේගොල්ල මට මේක තමයි කියන්නේ කියලා. මාව මරන්න මාව බිලි දෙන්න. එතකොට දහස් ගණන් මිනිසුන්ගේ ජීවිත වලට ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ඔහුට හිතේ මැවෙනවා. අන්න මැවෙන හින්දා තමයි ඔහු මේ විදිහට මිනිස්සු මරලා තියෙන්නේ. ෆාදර්ට ඔය දෙයම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මිනිස්සු 3 දෙනෙක් මැරුවට පස්සේ ඔහු එකපාර කල්පනා කරනවා මට ඇත්තටම මේ වගේ බලයක් ආවද? එහෙම නැත්නම් මම මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ හින්දා මෙහෙම දෙයක් සිද්ධ වෙනවද කියලා කල්පනා කරලා ඊට පස්සේ ඔහු හිතනවා මාව මේ විදිහට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරේ මගේ යාළුවා. ඉතින් ඉස්සෙල්ලා ඔහුව ගිහිල්ලා මරන්න ඕනේ කියලා පිස්තෝලයකුත් අරගෙන ඔහුගේ ගෙදරට ගිහිල්ලා තට්ටු කරනවා. ඔහුගේ ගෙදරට ගිහිල්ලා තට්ටු කරනකොට වෙන කාන්තාවක් කැති කියන කාන්තාව තමයි දොර අරින්නේ. එතකොට ඔහුගේ යාළුවා ඉන්නවාද කියලා අහනකොට කැති කියනවා ඔයාගේ යාළුවා දැන් මෙහෙ නෙවෙයි වෙන ඇඩ්‍රස් එකක ඉන්නේ කියලා. ඒ ඇඩ්‍රස් එක දෙනවා හර්බර්ට්ට. ඒ ඇඩ්‍රස් එක අරගෙන ගිහිල්ලා දොරට තට්ටු කරනකොටම ඔහුගේ යාළුවා තමයි දොර අරින්නේ. යාළුවා සහ යාළුවාගේ බිරිඳ මේගොල්ලෝ දෙන්නාටම වෙඩි තියලා මරලා දාලා හර්බර්ට් එතනින් පිටලා යනවා. හර්බර්ට් පිටලා යනකොට තමයි තේරෙන්නේ කැති මොහුට ඇඩ්‍රස් එක දුන්නා. එතකොට බොහෝ දුරට මොහුගේ ඝාතනය ගැන, ඒ කියන්නේ මේ යාළුවාගේ ඝාතනය ගැන පොලිසිය විස්තර අහනකොට අනිවාර්යෙන් කැති සාක්ෂි දෙයි. අන්න ඒකින්ද කැතිවත් මරන්න ඕනේ කියලා ගෙදරට ගිහිල්ලා ආයෙමත් ගෙදර දොර තට්ටු කරනවා. කැති දොර අරිනවා. කැති දොර අරපු ගමන් කැතිටත් වෙඩි තියනවා. කැතිට වෙඩි තියපු ගමන් තමයි දන්නේ කැතිට පොඩි ළමයි දෙන්නෙක් කියනවා කියලා. ඒ පොඩි ළමයි දෙන්නටත් වෙඩි තියලා මරලා දානවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වුණාට පස්සේ පොලිසිය දැන් කල්පනා කරනවා කවුද මේ ඝාතනය කරේ කියලා. ඊට හේතුව තමයි මේ ඝාතනයට සම්බන්ධ එක ලින්ක් එකක් හොයාගන්න නැහැ. උදාහරණයකට සාමාන්‍ය එක දිගටම ඝාතනයක් කරගෙන යනකොට මොකක් හරි ලින්ක් එකක් තියෙයි. හැබැයි එහෙම ලින්ක් එකක් නැහැ. මම මරපු දෙන්නගේ දේහයවත් හොයාගන්න බෑ. ඒගොල්ලෝ දෙන්න අතුරුදහන් වුණා කියලා තමයි පොලිසියට පැමිණිල්ල වෙලා තියෙන්නේ. ෆාදර්ව මැරුවේ කවුද කියලා ඒ වෙලාවේ කිසිම සාක්ෂියක් නැහැ. ඉතින් මෙතනදී ඔහුගේ යාළුවා සහ කැතිගේ බින්ද මේගොල්ලෝ 3 දෙනා ඇත්තටම මැරිලා තියෙන්නේ මොන හරි ඩ්‍රග් ඩීලින් කේස් එකක්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍යවල මොන හරි කේස් එකක් ඉඳ කියලා තමයි පොලිසිය ඉස්සෙල්ලාම මේ කේස් එක හොයන්න පටන් ගන්නෙ. ඒ වගේ පොලිසියට කිසිම හොඩුවක් හම්බුනේ නැහැ මේ ඝාතනය සම්බන්ධයෙන්.
මේ දේ සිද්ධ වෙනකොට ඔය නගරය තුලම තව 3 දෙනෙක් මැරුණා. එතකොට ඔක්කොම 11 දෙනෙක් මැරිලා ඉවරයි. අවසාන 11 දෙනා මරණ කොට තමයි ඔහුගේ වාහනේ නම්බර් ප්ලේට් එකේ කෙනෙක් නෝට් කරන්නේ. ඒ කියන්නේ මේ ඝාතකයා තමයි මැරලා මේ වාහනේ නැගලා ගියේ කියලා කෙනෙක් ඇවිල්ලා සාක්ෂි දෙනවා. එතකොට මේ වාහනේ නම්බරේ ට්‍රේස් කරගෙන යනකොට තමයි අවසානයේ හර්බර්ට් මුලන් අහු වෙන්නේ පොලිසියට. අන්න එහෙම අහු වුණාට පස්සේ තමයි හර්බර්ට් මේ ෆාදර්ට කියපු හැම දෙයක්ම ඔහු පොලිසියටත් කියනවා. එතකොට ෆාදර්ට කියනකොට දෙන්නෙක්ව තමයි මරලා තිබ්බේ. පොලිසියට කියනකොට 11 දෙනෙක් මරලා ඉවරයි. ඊට පස්සේ පොලිසිය ඔහු මනෝවෛද්‍යවරයෙක් ගාවට පෙන්වුවට පස්සේ තමයි තේරලා තියෙන්නේ මොහුට ඇත්තටම විශාල මානසික ලෙඩක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔහුට උසාවියේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හම්. හර්බර්ට් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නකොට තිබ්බ ඡායාරූපය තමයි ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන් එකේ බලන්නේ. ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම හම්බ වුණාට පස්සේ ගිය අවුරුද්දේ ඔහු බන්ධනාගාරයේම ස්වභාවික මරණයක් නිසා මැරෙනවා හර්බර්ට්. හර්බර්ට් මැරෙන්න කලින් ගත්ත ඡායාරූපය තමයි ඔයගොල්ලෝ මේ බලන්නේ ස්ක්‍රීන් එකේ. සුබ දවසක්.